අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දැරියක් ඇතුළු සිව් දිනෙකට මරු කැඳ වූ හුංගම රියානතුර තවත් ප්‍රදේශ රසක රියානතුරු මිනිසුරු ගිහන් පිළපිටියගෙන් CCD පැය පහක ප්‍රකාශයක්. ඉන්දිය අත්තනංගුවේ පසුවන සහරන් සමග සම්බන්ධතා පැවැත්වූ අසාරුදීන්ගේ හඬපට ලබා ගනි. ලොව විශාලතම නියුන් පුද්ගල හමුව අද කොළඹදී. කොරෝනා වෛරසය දින දෙකක් ඇතුළත චීනයේ ප්‍රදේශ රැසකට පැතිරයයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. රන්න හුංගම මාර්ගයේ බටාත ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රිය අනතුරු කිහිපයක් දැන් ඊයේ රාත්‍රී 8:50ට පමණ රන්න හොංගම මාර්ගයේ බටාත ප්‍රදේශයේදී රන්න දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් එක් අනතුරක් සිදු වුණා. ටිපර් රථය එම දිශාවටම දහවැනෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලික බස් රථයක මෙම ටිපර් රථය ගැටී තිබෙනවා. අනතුරින් බස් රථයේ රියදුරා බස් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු සහ කාන්තාවක් මෙන්ම වයස අවුරුදු 3ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම අනතුරින් ටිපර් රථයේ රියදුරු ඇතුළු බස් රථයේ ගමන්ගත් පුද්ගලයන් 20 දෙනෙකුද තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන්නේ හුංගම පොලිසිය විසින්. මෙතර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව පාසල අසලදී මහනුවර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මොහොන්ට මොහොන ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අද අලුයම 5:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරට නිඳ යාම හේතුවෙන් අනතුර සිදු වී ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා. බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු මෙවන විට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෑගල්ල පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබනවා. මාතර සිට කොළඹලා දහවෙනි වූ රුහුණු කුමාරී ශ්‍රීකෘගාමී දුම්රියේ සුඛෝභෝගී බස් රථයක් ගැටීමෙන් තවත් අනතුරක් සිදු වුණා. වෙනමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන්. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ ගමන් කර ඇත්තේ රියදුරු පමණක් වන අතර තුවාල ලැබූ බස් රථයේ රියදුරු බල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. කොළඹ සිට ගාල්ලබලා දහවෙනි වූ පෞද්ගලික බස් රථයක් කුඩා ලොරි රථයක ගැටීමෙන් අද තවත් අනතුරක් සිදු වුණා. අද දැසන 8:15ට පමණ සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලින් 3 දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළේ. ලොරි රථය මාදම්පේ ප්‍රදේශයේ සිට පැමිණ තිබුණා. ඌරවත්ත ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. මෙහිදී විශේෂිත කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ඒ අතර එළවලු ඇතුළු බඩුමිල ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මිල ගණන් පාලනය කිරීම සඳහා වන අවශ්‍ය කටයුතු මේවන විට සම්පාදනය කරමින් මේවන විටත් භාණ්ඩ මිල ගණන්වල අඩුවීමක් පෙන්නුම් කරමින් පවතින බවයි. එමෙන්ම හඬපට පිළිබඳව සිදු කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් ප්‍රකාශ කර සිටියේ මෙම හඬපට තුළින් පසුගිය පාලන සමය තුළ පැවති දූෂිත භාවයන් මැනවින් ඔප්පු වන බවයි. එමෙන්ම අධිකරණ ශේෂ්ත්‍රයේ පුද්ගලයන් සම්බන්ධයෙන් නිකුත් වී ඇති හඬපට සම්බන්ධයෙන් අග විනිසුරුවරයා නිසි පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ. මෙම සාකච්ඡාවට සහභාගී වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ඉන්ධන මිල ඉහළ යාම ලෝක ප්‍රවණතාවයක් වන බැවින් එහි බලපෑමට ඕනම රටක් ලක්වන බවයි. එහෙත් ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර කටයුතු නිසි ලෙස සිදු කිරීම සඳහා රජය විසින් සහන රැසක් ලබා දී ඇති බවයි. MCC ගිවිසුම ඇතුළු පසුගිය රජය එළඹී ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට අදාළ කමිටු පත් කර ඇති බවත් රටට හිතකර ගිවිසුම් පමණක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් සඳහන් කර සිටියා. ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග පැවති මෙම සාකච්ඡාවේ වැඩිදුර තොරතුරු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. මේ අතර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී සංඝ සභාවේ බෙන්තර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ නෙළුවේ සුමනවංශ හිමියන්ගේ උපහාර උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. ඊයේ පස්වරුවේ විශාල වගකීමක් තියෙනවා. මේ අධිකරණයට කෙරෙහි තිබිච්ච විශ්වාසය නැවත ගොඩනගා මේ විදිහට එහෙම නැති වුණොත්
අධිකරණය කෙරෙහි විශ්වාසයක් නැතිනොත් රටේ කැලෑ නීතිය මේ රටේ රජ කරන්න අධිකරණයක් ක්‍රියාත්මක වෙනවා නම් මම හිතන්නේ ඒක ඉතාම නරක සහ සමාජ විනාශ කළ දාන වැඩපිළිවෙලක් වීම. එක පැත්තකින් මේවා හාමුදුරනේ එළි නෝනනම් අපි මේවා ගැන දන්නේ නැහැ. මෙහෙම වුණා කියලාවත් දන්නේ නැහැ. නඩුකාරවරුට කතා කරනවා කියලා කිව්වම අපි නීතිඥවරු වශයෙන් අපි නඩුකාරයෙක් හම්බ වෙන චේම්බර් එකට යනවා නම් අනිත් පැමිණිල්ලේ නීතිඥවරයාට කතා කරගෙන තමයි ඇතුළට යන්නේ. තමයි ඒකේ සම්ප්‍රදාය. තනියම ගිහිල්ලා නඩුකාරයෙක් එක්ක ඒ කාමරේ කතා කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තියෙන තැනක නඩුකාරයාට උම පැහැදිලිව කියනවා අහවල්ලු හිරේ දාන්න අහවල්ලු තඩංගුවට ගන්න අප දෙන්න එපා කියන එක මොහු පැහැදිලිව මගේ පුතා නියෝජිත දවස් 46ක් නිමාන් බාරේ හිටියා. ඉතින් මේ ඒක පැහැදිලිව කවුද ඒක කරේ කියලා අද පැහැදිලි වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් මේ තත්ත්වයන් වෙනස් විය යුතුයි. කොයි අවස්ථාවකවත් අපේ රජය කොයිම අවස්ථාවකවත් අධිකරණයට බලපාන සූදානම් නැහැ. මොකද ඒ තියෙන බරපතලකම අපි දන්න නිසා. ඒක නිසා මේ තත්ත්වයන් පිළිබඳ ජනතාව අවබෝධයෙන් සිටිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවන්හි තවත් සාකච්ඡාවක් අද දිනේ පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසනවා. අදාළ සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරු ජයසූරිය මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීමට නියමිත බවයි පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී සාකච්ඡාවට රැසක් පැවැත්ුණා. මෙහි අවසන් සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතින්දා පැවති අතර එදින රැසූ බහුතර පිරිසකගේ මතය වී තිබුණේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මත කිහිපයක් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පැවතීම හේතුවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, කතානායක කරු ජයසූරිය මහතාත්, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් යන තිදෙනා හමු වී මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට සාකච්ඡා පවත්වන බවයි. ඒ අනුව පක්ෂ ජ්‍යෙෂ්ඨයින් තිදෙනාගේ සාකච්ඡාව අද දිනේදී පැවැත්වීමට නියමිත බවට පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂිම් මහතා මෙන්ම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතාද පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළා. අද දිනේදී පැවැත්වීමට නියමිතව ඇති මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගෙන්ම විමසීමක් කළා. කෙසේ වෙතත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ අද දිනේ සාකච්ඡා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, එම සාකච්ඡා අද දිනේ කුමන හෝ වේලාවක පැවැත්වෙන බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අද දින පැවැත්වෙන සාකච්ඡා ඉතා තීරණාත්මක බවද පක්ෂ ජ්‍යෙෂ්ඨයින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. සඳුදා නැත්තම් අගහරුවාදා නායකතුමයි සජිත් මහත්තයයි කරු ජයසූරිය මහත්තුමයි එකතු වෙලා සාකච්ඡා කළේ තමයි යම්කිසි තීරණයකට එන්නේ. දැනට තියෙන විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නය ලබන පැය 72 ඇතුළත පාක්ෂිකයන්ට හොඳ විසඳුමක් ලබා දෙනවා. නායක තුන්දෙනා තීරණය ගන්නවා. ඒ තීරණයට තුන්දෙනාම එකගයි. සජිත් ප්‍රේමදාස එකගයි එකට, රනිල් විසුමැත්තුව කරු ජයසිරි මැත්තුවත් එකගයි. ඒ තුන්දෙනා අපි බලමු හොඳ තීරණයක් ගනි සාකච්ඡා. සහරන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියාවේ කොයම්බතූර්හි IS සමාජික මොහමඩ් අසරුදීන්ගේ හඬ සාම්පල් ලබා ගැනීමට ඉන්දිය ජාතික විමර්ශන ඒජන්සිය කටයුතු කරමින් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය වසරේ අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දැන සිටි බවට සැක කෙරෙන දැනට අත්තරංගුවේ පසුවන ඉන්දියාවේ කොයම්බතූරෙහි IS සමාජික මොහමඩ් අසරුදීන්ගේ හඬ සාම්පල ලබා ගැනීමට ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය කටයුතු කරමින් සිටින බව ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් අනුව ලබාගත් අවසරයක් මතයි එම සාම්පල ලබා ගැනීම සිදු කරනු ලබන්නේ. මොහමඩ් අසරුදීන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයම්බතූරෙහි උපන්නෙකු වන අතර ඔහු තමිල්නාඩුවේ සහ කේරළයේ තරුණයන් අතර අන්තවාදී අදහස් හා මතවාද ප්‍රචාරය කර ඇද්දැයි එම හඬ සාම්පල් වලින් තහවුරු කර ගත හැකි බවයි ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කර තිබෙන්නේ. IS සංවිධානයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව කළ විමර්ශනවලදී අන්තවාදී අදහස් ඇතුළත් හඬ පට හා වීඩියෝ පට සහිත ඩිජිටල් උපාංග එම ඒජන්සිය භාරයට ගෙන ඇති බවත් සඳහන්. ඒවායේ අන්තර්ගත හඬට මොහුගේ හඬ සමාන
දැයි සංසන්දනය කර විශ්ලේෂණාත්මක වාර්තාවක් විශේෂඥ පිරිස් මගින් ලබා ගැනීමට නියමිත බවයි ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ. පසුගිය මාසයේදී ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය මොහමඩ් අසරුදීන්ට සහ ෂේක් හිදයතුල්ලා යන අයට එරෙහිව අධිකරණයේ චෝදනා පත්‍රයක් ගොනු කළා. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළ සහරන් හෂීම් ඇතුළු අන්තවාදීන් සමග මොවුන් සමතතා පවත්වා ඇති බවටයි එම චෝදනා පත්‍රයේ දැක්වෙන්නේ. මොහමඩ් අසරුදීන් ශ්‍රී ලංකාවේ සිටි සහරන් ඇතුළු ඔහුගේ අනුගමිකයන් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සහ සංකේතාත්මක පණිවුඩ යෙදවුම් මගින් සමතතා පවත්වා ඇති බවද ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම මගින් වෙළඳ ව්‍යාපාර මෙන්ම රටේ ආර්ථිකයද දියුණුව කරා රැගෙන යා හැකි බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාද එක්ව සිටියා. කෘෂිකර්මීට මූලිකම දේ තමයි ජලය. ජලය හික වුණාම කෘෂිකර්මය කඩාවැටෙනවා. ඒ නිසා අපි වැරුවමු ටික හදලා කවුරුත් ඒ වගේම කෘෂිකාර්මික ගොවියට ඒ ශක්තිය ධෛර්යය ලබා දෙනවා නම් ඒ අපේ හැම පැත්තෙම ආදායම වැඩි වෙනවා. නගර දියුණු වෙන්නේ, වෙළඳ ව්‍යාපාර දියුණු වෙන්නේ ගොවියාගේ අතමිට සරුණොත් කියන එක අපි විශේෂයෙන්ම මතක තියාගෙන කටයුතු කරන්න ඕන කාරණයක්. පැවති රජයේ අනුගමනය කරපු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබා දීම අපි කිසිසේත්ම ඉදිරියට ගෙනියන්නේ නැහැ. මොකද කාණ්ඩ 21ක් යටතේ ණය ලබා දීම සිදු වෙලා තියෙනවා. ඒ ණය ලබා දීම අපි විශ්වාස කරනවා තියෙන තොරතුරු අනුව දැඩි දේශපාලනීකරණයකට භාජනය වෙලා තිබ්බා. ඒ තුල ලබා දීපු සහන පොලිය බැංකුව ලබා දීපු සහන පොලියට සාමාන්‍ය පොලියත් අතර වෙනස මහ භාණ්ඩාගාරය නැවත ප්‍රතිපූර්ණයක් කිය අදාළ බැංකු වලට කරනවා. ඒ ලබා දීපු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවට ලබා දීපු ණය ප්‍රමාණයන් වලට 2020 අවුරුද්දේ අපි අපේක්ෂා කරනවා බිලියන 5ක් අර සහන පොලියට අපිට සිදු වෙන ප්‍රතිපූර්ණේ කරන්න බැංකුවත් ඒක නෙමෙයි ගැටලුව. ඒ ලබාගත් ණය ප්‍රමාණයන් වලින් මොකක්ද ආර්ථිකයට ලැබිච්ච දායකත්වය? ඒ සම්බන්ධයෙන් අපි ප්‍රගති සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවයේ නගා සිටුවීම සඳහා ගෙන යන සාර්ථක වැඩපිළිවෙල හේතුවෙන් ජනතාවට උපරිම සේවාවක් ලබා දීමට හැකිවන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. අපි දැන් රටට ගෙනල්ලා තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශය. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ තුලින් සේවය ලබන්නේ ගමේ ඉන්න අහිංසක නිවසක් නැති බැරි ඒ පුද්ගලයාද? ඒ වගේම සේවයක් රාජ්‍ය සේවකයාට අනිවාර්යෙන් ලැබිය යුතුයි කියන තැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් වගේ මැති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඉන්නවා. ඒ නිසා රාජ්‍ය සේවකයා තෘප්තිමත් වෙන්න ඕන. එතකොට තමයි ප්‍රවේශයට ඒ නියම රාජ්‍ය සේවය ලැබෙන්නේ. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගිහිල්ලා බලන්නේ ජනාධිපතිවරයා විදිහට ගුවන්තොටුපළ පහසුකම් හරියට ලැබෙනවද? මෝටර රථ ප්‍රවාහන අධිකාරියේ පහසුකම් හරියට ජනතාවට ලැබෙනවද? රෝහලේ බාහිර රෝගීන් ඉන්න තැන පහසුකම් හරියට ලැබෙනවද කියලා 19 කඩන්න හදපු පවුල අද 19 බොහොම ශක්තිමත් එකතු වෙලා වැඩ කරනවා. මේක එක්සත් ජාතික පක්ෂයට බලන් ඉන්න බෑ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. සිය බලය තහවුරු කර ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව 3/2 බලයක් අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ ආණ්ඩුව දැන් එන මැතිවරණයට 3/2 ඉල්ලන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොකටද? මේ ජනතාවට සහන දෙන්න හරි අමාරුයිලු. මොකද ආණ්ඩුවට බහුතරය නෑලු. බහුතරය නැතුව අපිට සහන දෙන්න බෑලු. හැබැයි ජනතාවගෙන් 3/2 ඉල්ලන්නේ මේ ජනතාවට සහන දෙන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ බලය හදාගන්න. නිසා මේ බොරුව නවත්තලා ඡන්දෙට කලින් ජනාධිපතිනට කලින් කියපුවා දැන් කරන්න. දැන් ආණ්ඩුවට හරියටම මාස 2යි. මාස දෙකක් පිරෙන වෙලා වෙනකොට ආණ්ඩුව දැන් කප්පරක් බොරු කියලා අවසානයේ ලාහුළු කාපු රිලව් වගේ 69 ලක්ෂයක ජනතාව පත් කරලා තියෙනවා. අපි ඒ ජනතාවට කියනවා දැන් ලෑස්ති වෙන්න ඕගොල්ලෝ. මේ ආණ්ඩුව දීපු පොරොන්දු ඉටු කර ගැනීම සඳහා ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා ආපහු ජාතික ආණ්ඩුව හදලා යන පිරිස් වලට මේ ඡන්දෙ දීලා හරියන්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂය දැන් සැලසුම් කරමින් ඒක. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂ නායකම වෙනුවෙන් දැන් රාජපක්ෂ මහත්තයත් එක්ක ඩීල් එක. සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් විපක්ෂ නායකමයි ආපක්ෂ නායකමයි එක්ක ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඩීල් එක. අපි කියන්නේ මේ දෙගොල්ලොම ඩීල් කාර්යෝ. ඒ නිසා ඩීල් නැතුව ජනතාවත් එක්ක ඩීල් එක හරියට කරන්න විපක්ෂයේ බලය අපිට දෙන්න.
විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් කොළඹ අපරාධ කොට්ටාශය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පැය පහක පමණ කාලයක් විනිසුරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි කොළඹ අපරාධ කොට්ටාශය ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග අධිකරණ කටයුතු පිළිබඳ සංවාදයේ යෙදුණු බව කින සිටිය සම්බන්ධයෙන් අධිකරණ විනිසුරු ගිහන් පිලපිටිය මහතාගෙන් කොළඹ අපරාධ කොට්ටාශය පැය පහක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. නීතිපතිවරයා විසින් නිකුත් කළ නියෝගයකට අනුව විනිසුරු ගිහන් පිලපිටිය මහතාගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගත් බවටයි තොරතුරු වාර්තා වන්නේ. එසේම විනිසුරුවරයෙක් ලෙස සේවය කරමින් සිට විශ්‍රාම යනු ලැබූ පත්මිනී එන් රණවක මහත්මිය සහ දැනට වැඩ තහනමට ලක් වී සිටින විනිසුරු ධම්මික හේමපාල මහතා සමගද පාර්ලිමේන්තු රංජන් රාමනායක මහතා සිදු කළ දුරකථන සංවාදයක් පසුකියදා සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. රංජන් රාමනායක මහතා විසින් අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීමේ චෝදනාවලට අනුව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් මෙම විනිසුරුවරුන් තිදෙනාගෙන් කඩිනමින් ප්‍රකාශ සටහන කරගන්නා ලෙසයි නීතිපතිවරයා පසුකියදා සේවනදා කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර සිටියේ. පරිසර ආරක්ෂණ හා නගර අලංකරණ වැඩසටහනට සමගාමීව කඩවත ගෝණහේන මාර්ගයේ දෙපස තාප්ප අලංකාර සිතුවමින් හැඩගැන්වීම සිදු කෙරුණා. එම සිතුවම් ගැන්වීම කුඩා ළමුන් විසින් සිදු කිරීම විශේෂත්වයක්. පරිසර ආරක්ෂණ සහ නගර අලංකරණ වැඩසටහනට සමගාමීව කඩවත ගෝණහේන මාර්ගයේ දෙපස තිබූ තාප්ප අලංකාර සිතුවමින් හැඩගැන්වීමක් ඊයේ දින වාර්තා වුණා. මෙලෙස තාපවල සිතුවම් නිර්මාණය කිරීම සඳහා එම ප්‍රදේශයේ කුඩා ළමුන්ට යොමු වී තිබීම විශේෂත්වයක්. කුඩා දරුවන්ගේද දායකත්වය ලබා ගනිමින් පෝස්ටර් අලවා අපවිත්‍ර කර තිබූ තාප මෙලෙස අලංකාර චිත්‍ර නිර්මාණයන්ගෙන් හැඩගැන්වීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. අපේ ගම ලස්සන කරන්නයි, රට ලස්සන කරන්නයි, ලෝකෙ ලස්සන කරන්නේ. ලංකාව ලස්සන වෙනවා. ඉතින් අපිටත් හිතුණා මේ පැත්තත් ලස්සන කරන්න හිතුණා. ගිනස් වාර්තා පොතට එක්වීමේ අරමුණින් ලොව විශාලතම නිවුන් සොයුරන්ගේ හමුවක් ශ්‍රී ලංකා නිවුන් සංගමය සංවිධානය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ ආරම්භ වීමට නියමිතයි. උපතේ සිටම නිවුන් දරුවන් එකිනෙකා සමග ඇසුරු කිරීමේදී අසංඛ්‍යාත මතකයන් අත්දැකීම් අත්විඳිමින් මිතුරන් හෝ පවුලේ අනෙකුත් අයට වඩා වැඩියෙන් සදාකාලික බැඳීමක් ඇති කරයි. එය ඔවුන්ගේ විශේෂත්වයක්. එම විශේෂත්වය අනුව ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් අද සවස 4ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දකුණු අප්‍රිකාවේ මහකොමසාරිස් රොබිනා පීගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම නිවුන් හමුවට සහභාගී වීමට ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් සහෝදර සහෝදරියන් හට අවස්ථාව හිමි වූ අතර එම හමුව සඳහා ඔවුන්ගෙන් මෙම සංගමය කිසිදු මුදලක් අය නොකිරීම විශේෂත්වයක්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ලොව පුරා සිටින ඕනෑම නිවුන් සහ බහුකාර්යයන් හට මෙම අවස්ථාවට සහභාගී වීමට හැකියාව ලැබීමයි. මෙම නිවුන් දරුවන්ගේ සංවිධානය 1993 දී නිවුන් සොහොයුරියන් වන උපුලි ගමගේ සහ චමාලි ගමගේ විසින් ආරම්භ කර තිබෙනවා. පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරමාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද කල් ලබා දුන්නා. දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සමාජිකින් නම දිනකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව යළි පෙබරවාරි මාස 9 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා. ඒ මෙම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංගන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහිදී එම නඩුවට අදාළ ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් විත්තී නීතිඥවරුන් වෙත බහර දීමද සිදු කෙරුණා. එමෙන්ම මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන ඇතැම් ලේඛන පරිගණක වලින් උත්පාදනය කරන ලද ලේඛන බැවින් ඒවා උත්පාදනය කළ පරිගණක පද්ධති පරීක්ෂා කිරීම සඳහාද අධිකරණය විසින් විත්තී නීතිඥවරුන්ට අවසරය ලබා දුන්නා.
එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අනතර නිලධාරී ලොතිනන් කර්නල් ශාම්‍ය කුමාරරත්න, ඩබ්ලිව්.ඩී. උපසේන, ආර්.එම්.පී.කේ. රාජපක්ෂ, එස්.එම්. රවින්ද්‍ර රූපසිංහ, චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමණියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධාංශ සමාජිකින් නම දිනක නම් කර තිබෙනවා. 2010 වසරේ ජනවාරි මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදන්නා පිරිසක් සමග එක්ව රහසිගතව සිරකර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගිත් එක්නලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගනු කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය නීති විරෝධීයි තීන්දුවට එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆෞසි මහතා ඉදිරිපත් කළ පෙත්සමක් මාර්තු මස 23 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියම කළා. ඒ එම පෙත්සම අද විජිත් මලාල්කොට, එස් තුරේරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත් කළ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවුරු ලැබූ අවස්ථාවේදී එහිදී විනිසුරු මඩුල්ල පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වයට නියම කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා අද දින සිට සති 4ක් තුල ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි. ඉනතුරුව පෙත්සම මාර්තු මස 23 වනදා විභාගයට ගන්නා බවයි විනිසුරු මඩුල්ල නියම කළේ. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, එම පක්ෂයේ විනය කමිටුව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සමාජිකින් ඇතුළු 14 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම්කාර ෆෞසි මහතා කියා සිටියේ තමා එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව මගින් තම මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කළ බව මාධ්‍යවලින් දැනගත් බවයි. මේ පිළිබඳව තමන්ට එම පක්ෂයේ වෙත දැනුම් දීමක් නොකිරුණු බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඒ අනුව කිසිදු විනය පරීක්ෂණයක් නොපවත්වා තමන්ව පක්ෂයෙන් නිරපීමට ගත් තීරණය නීති විරෝධී බවට තීන්දුවට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ෆෞසි මහතා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ. දැන් විදේශ පුවත්. දින දෙකක් තුළ නව වෛරසය ආසාදනය වුවන් 139 දෙනෙකු හඳුනාගත් බව චීනය පවසනවා. සියත මධ්‍යහන දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.